හයි කොහොමද ඔයාලට ඔයාල හැමෝම සතුටින් හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා ජීවිතේ විඳවන්න හේතු ඕන තරම් අපිට තියෙනවා නමුත් ඒ අතරින් හොයාගන්න ඔයා ජීවිතේ සතුටු වෙන්න පුළුවන් හේතුවක් ඒ හේතුවත් එක්ක ජීවත් වෙන්න මොකද ජීවිතේ සතුටු වෙන්න අපි සතුටින් ඉන්න ඉන්න අපේ vibe එක පොසිටිව් vibe එක ඉහළ යනකොට අපේ ජීවිතේ අපිට ලැබෙන ධනාත්මක දේවල් වැඩි වෙනවා ඉතින් දුක් විඳින්න විඳවන්න තියෙන හේතු අතරින් සතුටු වෙන්න පුංචිම පුංචි එකම හේතුවක් හරි හොයාගන්න අපි හැමෝම දන්නවනේ අපි ගොඩාක් කාර්ය බහුලයි එක එක්කෙනා එක එක් දේවල් එක කාර්ය බහුලයි ඔය අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන් ජොබ් එකකට යනවා වෙන්න පුළුවන් අපි හැමෝම කාර්ය බහුලයි අපිට සතුටු වෙන්න ජීවිතේ විඳින්න අපි කැමති දෙයක් කරන්න වෙලාවක් නැහැනේ හැම වෙලාවෙම ජීවිතේ මමයි මගේ හස්බන්ඩ් හැම සත්‍යිකම් පුංචි වෙලාවක් අපි වෙනුවෙන් අපි එළියට ගිහිල්ලා සතුටු වෙන්න අපි කැමති දෙයක් ගන්න අපේ ජීවිතේ වෙලාවක් වෙන් කරගන්නවා මේ දේ ඔයත් කරන්න. ඔයා වෙනුවෙන් ජීවිතේ දවසක් සතියේට එක පැයක් දෙකක් හරි වෙන් කරගන්න. තමන් කැමති දේක් ගන්න යන්න. තමන් කැමති තැනකට ඇවිදින්න යන්න. අඩුම ගාන එළියට බහලා තමන් කැමති දේක් කරන්න. මේ දේවල් කරන්න ඔයා ජීවිතේ පුංචි වෙලාවක් හරි වෙන් කරගන්න. ඕන අදත් අයියායි මයි ලැස්තිල ඉන්නේ පොඩක් එළියට යන්න. චූටි රෝන්දයක් දාන්න කියලා හිතලා. ඉතින් අපි දෙන්නත් එක්ක ඔයාලත් දැන් චූටි රෝන්දයක් දාන්න. ගොඩි දවසක් තිස්සේ නම් මට ඕන කළ තිබ්බ සිරිපු දෙකක් හරි සපත්තු දෙකක් හරි ගන්න. ඉතින් ඒක හින්දා අද මම මුලින්ම ආව හෙලංකයකට. හෙලංකයේ වෙනද වගේ ලොකු සපත්තු සිරිපු කලෙක්ෂන් එකක් නැහැ. වෙනදර නම් ෆ්ලෝස් දෙකක්ම තිබ්බනේ හෙලංකයේ. ජෙන්ස් එකයි ලේඩිස් එකයි. නමුත් දැන් ජෙන්ස් ලේඩිස් දෙකම තියෙන එකම ෆ්ලෝ එකේ. හෙලංකයේ රුපියල් 750 ඉඳන් තමයි සිරිපු සපත්තු වල මිල ගණන් පටන් ගත්තේ මං හිතනවා දැන් අද කාලේ තියෙන රටේ තත්ත්වෙත් එක්ක අනිත් තැන්වල තියෙන සපත්තු සිරිපු වල ගණන් එක්ක මේක හරිම සාධාරණයි කියලා මේ ඔයාට පේන්නේ මං ඒ වෙලේ ට්‍රයි කරපු සිරිපු සපත්තු පෑස් කිහිපයක් හැබැයි හෙලංකේකේ ලොකු කලෙක්ෂන් එකක් තිබ්බේ නැහැ කලෙක්ෂන් එක ටිකක් අඩුයි නමුත් හොඳ තත්ත්වේ හොඳ ඩිසයින්ස් ටිකක් ලස්සන ඩිසයින්ස් ටිකක් තිබ්බා. ඒවෙන් කිහිපයක් මම ට්‍රයි කරලා බැලුවා. එයින් එක පෑය එකක් මට හිත ගියා. ඒකින් ද මට ලස්සනයි කියලා හිතන හින්දා මම ඒක ගත්තා. මේ කාලේ අපි හැමෝම බලන්නේ කොහොමද අඩු බජට් එකකට හොඳ දෙයක් ගන්න කියලානේ. ඔයත් අඩුවට සෙරෙප්පු දෙකක් හරි සපත්තු දෙකක් හරි ගන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයත් ගිහින් පොඩ ට්‍රයි කරලා බලන්න හෙලංකයේ. හෙලංකයේ තියෙනවා 750 ඉඳන් උඩට යනකම් සෙරෙප්පු සපත්තු. DSI ෂෝරූම් එකකට ඒක තියෙන්නේ මහරගමේ ඉඳන් නාවින්න පැත්තට යනකොට මං හිතන්නේ ඒකේ තියෙන්නේ යලග ස්ටෝර්ස් ස්ටෝර්ස් වල ඉස්සරහා පොඩි ෂෝරූම් එකක් වගේ තියෙනවා මම ගිහින් බැලුවා නමුත් එතන මට හරියනේව තිබ්බේ නැහැ සමහරක් සපත්තු වල පොඩි පොඩි අවුල් තිබ්බත් ඒවත් තිබ්බා ඉතින් මට එතනින් ගන්න ලොකු දෙයක් තිබ්බේ නැති හින්දා මම ආපහු ආවා කූල් ප්ලැනට් එකට කූල් ප්ලැනට් එකේ මාරම ලස්සන ඩිසයින් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ලස්සන ලස්සන සෙරෙප්පු සපත්තු ගොඩාක් තිබ්බා. මම ෂොපින් කරපු ඒ අද දවසේ ගියපු කඩවල් තුනෙම මට ලස්සනම කලෙක්ෂන් එකක් හම්බුනේ කූල් ප්ලැනට් එකේ. කූල් ප්ලැනට් එකේ සපත්තු මාර ලස්සනයි. ඒ වගේම මැටීරියල් එකක් මට හරි සනීපයි වගේ දැනුණා.
ඉතින් ඒක හින්දා මං එතෙන් ලස්සන පෑය එකක් ගත්තා. මරම ලස්සනයි ඔයත් ගිහින් බලන්න මට හිතෙනවා ඒ ප්‍රයිස් වලට ඒ සෙරෙප්පු සපත්තු වර්ත් කියලා. ඒක සාධාරණයි ඒ ගණන් වලට කියලා. ඔයත් ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න. එතන ලස්සන ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ඊට පස්සේ අපි සෙරෙප්පු අරගෙන ඉවර වෙනකොට මං හිතන්නේ අපි දෙක දෙකමාර විතර වුණා. අපි ඒ වෙනකොට ලන්ච් අරගෙන තිබ්බේ නැති හින්දා අයියාමයි ඩිසයිඩ් කරා එළියෙන් ලන්ච් එක ගමු කියලා. කොළඹ පැත්තේ ඉඳන් කොට්ටාව පැත්තට යනකොට අපිට හම්බුණා රජගෙදර කියලා ෆැමිලි රෙස්ටෝරන්ට් එකක්. අපි ඉතින් එතෙන්ට දෙකමාර විතර වෙලා තිබ්බ හින්දා අපි ඇතුල් වෙන්න කලින් ඒ කට්ටියකින් ඇහුවා අපිට ලන්ච් ගන්න පුළුවන්ද කියලා. ඒ කට්ටිය කිව්වා ඔව් ගන්න පුළුවන් ලන්ච් තියෙනවා. හැබැයි ඒ කට්ටියක තියෙන බුෆේ කියලා කැමල්ට අමතර ඩෙසර්ට් උත් ඉන්ක්ලූඩඩ් කියලා කිව්වා. සුප් එකක් තියෙනවා කිව්වා. එක්කෙනෙකුට 980ක් කියලා කිව්වා ගාන. නමුත් මම ඇත්තටම එතන සර්විස් එක ගැනවත් ඒ බුෆේ එක ගැනවත් ලොකුවට සතුටක් නැහැ. මම මේ රෙස්ටුරන්ට් එක කාටවත් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මම හිතන්නේ මං ආපහු සැරයක් මෙතනට යයි කියලා. හැබැයි මට මේ වගේ බෑඩ් එක්ස්පීරියන්ස් එකක් ලැබුණට ඔයාට ඊට වඩා හොඳ අත්දැකීමක් මෙතන ඇති. පළවෙනි වතාවට මම ඒ රෙස්ටුරන්ට් එකට ගියේ ඉතින් එතනින් ෆස්ට් ටයිම් මට ලැබිච්ච අත්දැකීම ගැන තමයි මම ඔයත් එක්ක ෂෙයා කරගත්තේ. සමහරක් වෙලාවට ඉතින් ඔයාලට හොඳ සර්විස් එකක් ලැබිලා තියෙන්න පුළුවන්. මෙතන කැමරට රස වෙන්නලා තියෙන්න පුළුවන්. ඒක ඔයාට ලැබිච්ච එක්ස්පීරියන්ස් එක මට ලැබිච්ච එක්ස්පීරියන්ස් එක ඊට වඩා ගොඩාක්ම වෙනස්. ඉතින් කොහොම හරි අපි එතනින් කැම අරගෙන අපව ගෙදර එන්න පටන් ගත්තා. ගෙදර එනකොට අවස්සලා පොඩක් අවුවත් සැරයි. නමුත් සුබදාහම තියෙන ලස්සන බලාගෙන එනකොට අර අතන ලන්ච් එක අවුල් වුණාත් ඒ වෙලාවේ තිබ්බේ මානසික තත්ත්වේ ඒ තිබ්බ අවුල් සහගත තත්ත්වේ මේ හැම දෙයක්ම අවුව මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. මේ සුබදාහම තියෙන ලස්සන ඒ වෙලාවේ අපිට දැනෙන හුළඟේ ඒ සනීපය විඳින්න ගත්තහම ඒ හැම දෙයක්ම නැති වෙලා පුදුමාකාර මනසට සැහැල්ලුවක් දැනෙනවා. ඔන්න දැන් අපි ගෙදරට ආවා. දැන් අපි ගේට් එක අරිනකන් අපි මැක්ස් බෝයි බලාගෙන ඇති. අපි ගිහින් බලමු කොහොමද කොල්ල බලාගෙන ඉන්නේ, කොහොමද වෙල්කම් එක කියලා. Good boy. හායි කොහොමද? ඔන්න දැන් තමයි අපි රූම් දෙක ගහලා ගෙදර ආවේ. එනකොට ගෙදර කරන්ටුත් නැහැ. කරන්ට් එකක් ගිහිල්ලා මාර සැනින්පයි. මහන්සිත් එක දැන්. ඉතින් ලොකු වැස්සකුත් එන්න ළඟයි. වෙලාවට වැස්සට කලින් ගෙදර ආවා. මේ ඉතින් මගේ අලුවනේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්න.